आइबोन आदरे सेनेहस पिरुनु मे सुंदर जीविते स्वभाव धर्म्यात समगम रस पिरुनु कैम कलावक एक मे सुंदर जीविते थवत अर्थपूर्ण कर गन्न एन्न मे कविस लवेबल किचन ओया अपे चैनल एकट अलुत केनेक नम सब्सक्राइब करले एकतु वेन्न कियलात बोहोम आदरेन मतक करनवा ओन्न देख गमन कटट केलवुन न අද අපි හදන්න යන්නේ මොන් ඇට පියලි කරලා කරි එකක් මං කොහොමත් මොන් ඇට ගෙනාවම අනිවාර්යෙන්ම ඒ ටික ගරලා සෝදලා තමයි ගන්නෙ ඉතින් මං අදත් මොන් ඇට ගරලා මොකද ඒ වගේ වැලි තියෙනවනේ හොඳට සෝදලා තමයි කබල බදින්න සූදානම් කරගත්තේ ඉතින් මට ගොඩාක් වෙලා නැති නිසා මම මොන් ඇට ටික සෝදලා වතුර ටික බේරෙන්න තියලා එහෙමම දාගත්තා බද ගන්න ඉතින් විශේෂම දේ තමයි මේ කරි එක හදනකොට ඔයා මුං ඇට ටික ගානට පදමට බැද ගන්න ඕන පොඩ්ඩක් හරි ඕනවට වඩා බැදුනොතින් ඒ කියන්නේ කළු වුණොතින් මේකෙ තිත්තරහක් එන්න බලනවා ඉතින් ඔයා මේක බදිනකොට අනිවාර්යයෙන්ම ඒ මේ අත නිතර නිතර පෙරලන්න නැත්නම් එක පැත්තක් විතරක් පිච්චෙන්න බලනවා මේ බලන්න මෙන්න මේ ගානට ආවම හොඳටම ඇති මීට වඩා බැද ගන්න යන්න එපා එහෙම වුණොත් තමයි අපේ ව්‍යංජනයට තිත්තරහක් එන්නේ මම දැන් මේ ටික කොටා ගන්න ලෑස්ති වෙන්නේ මම බ්ලෙන්ඩර් කප් එකේ අද ලේසියට කොටනවා ඔයාලට කැමති නම් මේක වංගෙඩිය කොටා ගන්නත් පුළුවන් මෙන්න මේ වගේ ගානට කෙටුනම් ඇති මොනවට වඩා පුංචි කරන්න යන්නත් එපා දැන් මම මේකට කපාගත් අමු මිරිස් ටිකක් ඊළඟට කුරුඳු පොත්තක් ඊට පස්සේ බීලුණු සුදු ලුණු ඒ වගේම උලුහාල් ඇට කිහිපයක් ඒ වගේම තුන පහ වලින් ගත්තාම මිරිස් කුඩු ටිකක් කහ කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් වගේම අපේ තුන පහ එකෙන් බොහොම පොඩ්ඩක් අපි එකතු කරගමු අපි ව්‍යංජනය හදලා ඉවර වෙලත් තව ටිකක් එකතු කරගන්න ඕන නිසා අපිට දැන් පුළුවන් මේකට වතුර හරි ඔයා කැමති නම් දියකිරි එකතු කර ගන්න. එතකොටත් රසයි. මම වතුර ටිකක් එකතු කරලා මේක හොඳට කවලම් කර ගන්නවා. මේ බලන්න දැන් අමුතුම පාටක් ආවා ඔයාලා දැක්කා. ඊට පස්සේ මේක තැම්බෙන්න ඕන ප්‍රමාණයට මම වතුර ටිකක් එකතු කර ගන්නවා. එකල හොඳට මේක කවලම් කරලා අපි මේක ටිකක් තද ගින්දර ඉක්මනට ඉක්මනට තඹ ගමු. ඇත්තටම සාමාන්‍යයෙන් අපි මුං ඇට තඹල කන්නකොට මුං ඇට තැම්බෙන්න යන වෙලාවක්වත් මේකට යන්නේ නැහැ. ඒ තරම් ඉක්මනට මේක වට හදා ගන්න පුළුවන්. හරිම ලේසි. ඒ වගේම තමයි මේක තැම්බීගෙන එනකොට පුදුම සුවඳක් තියෙන්නේ මේ කරි එකේ. ඉතින් ඔයාට පුළුවන් ටික වෙලාවක් ගිහම් මේක ඇරලා බලන්න. ඔයාගේ මුං ඇට ටික හොඳට තැම්බිලාද තියෙන්නේ කියලා තැම්බිලා මදි නම් වතුර හරි දියකිරි හරි ටිකක් එකතු කර ගන්න. දැන් මුං ඇට ටික හොඳට තැම්බිලා තියෙන්නේ මට හිතනවා තව පොඩ්ඩක් තැම්බුණා නම් හොඳයි කියලා. එනිසා මන් දියකිරි පොඩ්ඩක් එකතු කරලා හොඳට කවලම් කරලා වහලා තියෙනවා තව ටිකක් තැම්බෙන්න. ඔන්න දැන් මේක සෑහෙන තැම්බිලා මේක හිඳීගෙන ඉන්න නිසා මම මගේ මිටිකිරි ටික එකතු කරගන්නවා. මිටිකිරි ටික එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඔයාගේ ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න ඕන. බොහෝම අඩු ගින්දරේ මෙයා හෙමින් සැරේ ඉදෙනකොට හොඳ පාටක් අපේ ව්‍යංජනයට එකතු වෙනවා. ඒ නිසා ලිපේ ගින්දර අඩු කරලා හෙමින් සැරේ මෙයාට ඉදෙන්න දෙන්න. මේ බලන්න දැන් මේක සෑහෙන්න හිඳිලා තියෙන්නේ. ඒ වගේම අපේ පියලි මොන් ඇට ව්‍යංජනයට හොඳ පාටක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනව ඇති මම මේ වෙලාවේ රම්පෙ කරපිංච දෙකත් එකතු කරගෙන තියෙන්නේ. ඔන්න දැන් අපේ පියලි මුං ඇට ව්‍යංජනේ හදලා ඉවරයි. මං ඉතුරු කරගත්ත තුන පහ කුළු ටිකක් මේ වෙලාවේ ව්‍යංජනේ උඩින් ඉහ ගන්නවා. ඔයාලා දන්නවා එතකොට හොඳ නැවුම් රසක් හොඳ සුවඳක් මේ ව්‍යංජනේට එකතු වෙනවා කියලා. ඉතින් මං තම්මේල් එකේ දැම්මනේ මේක දාණයට හරි විශේෂයි කියලා.
අනිවාර්යෙන් ඔයාලා දානයක් දෙනව නම් අපේ පින්වත් ස්වාමින් වහන්සේලාට මේ විදිහට මොංගට පියලි කරලා ව්‍යංජනයක් හදන්න මොකද මටත් ගොඩාක් දුර්ලභ අවස්ථාවක් ලැබුණා මගේ ගෙදරදීම පින්වත් ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලාට දානයක් පූජා කරන්න ඉතින් ඒ වෙලාවේ මමත් මේ ව්‍යංජනේ පූජා කළා උන්වහන්සේලා බොහෝම සතුටින් කැමැත්තෙන් මේක වලදව්වා කියලා මට කිව්වා ඉතින් ඒ නිසා තමයි මං thumbnail එකට දැම්මේ මේක දාණයට හරීම විශේෂයි කියලා ඉතින් මුංගට ව්‍යංජනයක් අපිට හිතන ගමන් හදාගන්න බැහැනේ පැය ගාණක් පෙඟෙන්න තියන්න ඕන එහෙම කිසිම කරදරයක් නැතුව ඔයාට ඉක්මනින්ම මුංගට ව්‍යංජනයක් හදාගන්නත් පුළුවන් මේ විදිහට ඔයත් මේ විදිහට පියලි මුංගට කරි එකක් හදලා ඒකේ රස කොහොමද කියලා මටත් කියන්න ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා ආදරෙන් සතුටින් ඉන්න ගිහින් එන්නම් මේ Kavi's Lovable Kitchen